මේ අවස්ථාවට සම්බන්ධ වන ජාතික ජනබලවේගයේ නායක එළඹින ජනාධිපතිවරණි ජනාධිපතිවරණ දූර අපේක්ෂක එවාගේම සැප්තැම්බර් 22 උදේ එළිය වැටෙනකොට මේ රටේ නියත ජනාධිපති අනුර දිසානායක සහෝදරයන් අවසරයි. එවාගේම අපි වසන්ත සමරසිංහ සහෝදරයා අනුරාධපුර දිස්ත්‍රික්කයට තමුන්නාන්සර නායකත්වය ලබා දෙන. එවාගේම අපේ සුසන්ත සහෝදරයා සුසන්ත කුමාර නවරත්න සහෝදරයා අපේ ගොවි නායකයා. එවාගේම අපේ මහාචාර්යතුමා සීන නායකාර සහෝදරයා අලියවඩන සහෝදරයා ආචාර්ය. එවාගේම කුමුදු. එවාගේම අපේ වන්නි. එවාගේම බන්දුල චාමර ඇතුළු සියලුම වේදිකාවේ ඉන්න ගොවි නායකයෝ. එවාගේම සුවිනිතා සහෝදරී ගොවි නායිකාව ඇතුළු වේදිකාවේ ඉන්න සියලු දෙනාගෙන්ම මේ අවස්ථාවට සම්බන්ධ වන මගේ ආදරණීය අමල තාත්තලා සහෝදර සහෝදරයන් දුව පුතා සියලු දෙනාගෙන්ම පොලිසියේ මාධ්‍ය වේදීන් සියලු දෙනාගෙන්ම අවසරයි. එවාගේම මේ ප්‍රදේශයේ බොහොම ආදරිත පාත්‍ර වෙච්ච අපේ විද මහත්තයා දොරවීරුව විද මහත්තයා තුළු සම්භාවනීය අමුත්තගෙනුත් අවසරයි. එමනම් එවාගේම අන්තර්ජාලය හරහා මේක නරඹමින් ඉන්න ශ්‍රී ලාංකීය සහ විදේශවලින් අපේ ශ්‍රී ලාංකීය සිරුම ජනතාව ඔබගේ අවසරයි. අපි කියනවා ඉතාමත්ම චූටි වෙලාවකින් මම මැඩි ඉවර කරනවා. මට වින් කරපු කාලෙන් මම භාගයක් අයින් කරනවා. මොකද ඔබ දැන් බලාගෙන ඉන්නේ අපේ අමුතු සල්ගේ කතාව අහන්න. නමුත් මම මෙතන උත්තරයක් දෙන්න ඕනි විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසට. ඒක මම මෙතන කරන්න ඕනි. සජිත් ප්‍රේමදාස උන්නහේ පහුගිය දවසක ඇවිල්ලා මේ අනුරාධපුරට ඇවිල්ලා ඔහු ප්‍රකාශ කරනවා මොරගහකන්ද ජලාසෙන් වතුර ඒරු බවට දාලා මහකනදරාවට දාලා පානීය ජලයයි වාරි ජලයයි ප්‍රශ්නේ ඔක්කොම විසඳනවා එල්ල කිරිවාගේ පියානෝ විසඳපු විදිහට කියලා කිව්වා. මේක මාධ්‍යවල ලොකු ප්‍රවෘත්තියක් බවට පත් වුණා. අපි මේකට උත්තරයක් දෙන්න ඕනි. දැන් තමුන්නාන්සල දන්නවා අපි දන්නවා මොරගහකන්ද. මොරගහකන්ද ජලාසේ ඝන මීටර් 10,557ක් වතුර අල්ලනවා. ඊට පස්සේ කළු ගඟ ව්‍යාපෘතියත් මේකට බද්ධ කරලා තියෙනවා. ඒකේ තියෙනවා ඝන මීටර් 10,248ක්. ඒ අනුව මොරගහකන්ද ජලාසෙටම අයිති වෙන වතුර තියෙන්නේ එකතු වෙන්නේ ඝන මීටර් 10,805යි. මෙච්චරයි අල්ලන්නේ. හැබැයි මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න නම් සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කරන්න නම් වාරි ජලය මේ ව්‍යාපෘතියට අදාළව ලබා දෙන්න නම් මොරගහකන්ද ජලාසයට වතුර එකතු වෙන්න ඕනේ ඝන මීටර් 10,1455. මේ ව්‍යාපෘතිය දැනට අසාර්ථකයි. මේ ව්‍යාපෘතියට තව වතුර ගිගයි, වතුර මදි. ඝන මීටර් 10,650. මේ 650 ලබා ගැනීමට අදාළ යෝජනාවක් තියෙනවා. උමාඔය හරස් කරලා ඊට පස්සේ උමාඔය ජලාසී හදලා ඒ ජලාසී වතුර දානවා රන්දිනිගලට. රන්දිනිගලෙන් ටනල් එකක් හරහා මේ වතුර එනවා මිනිපි. මිනිපි ව්‍යාපාරය දනව අලුත් ජලාසයක් යෝජනාවක් තියෙනවා අන්න ඒකට. ඒකෙන් මේ වතුර දානවා කළු ගඟට. කළු ගඟෙන් එනවා මොරගහකන්දට. මේක තමයි යෝජනාව. මේවා තාමත් නිකම්ම නිකං යෝජනා පමණයි. පමණයි. එහෙමනම් යකල්ල දක්වා මොරගහකන්දේ සිට උමම් මාර්ග සහිතව කිලෝමීටර් 58ක ඇලක් එනවා. මේවා වැඩ ඉවර කරලා නැහැ. මේ ඔක්කොම අතරමඟ නතර වෙලා තියෙනවා. යකල්ලෙන් මේ ඇල යකල්ල දක්වා එනකොට හඳුන්වනවා ඇලහැර මහ ඇල කියලා. ඊට පස්සේ යකල්ලෙන් මේක ත්‍රිත්ව බෙදීමකට මේක ඇලවල් තුනකට බෙදෙනවා. මැද ඇල යනම උතුරු පළාතට. ඊට පස්සේ ඒක හඳුන්වනවා උතුරු පළාත් ඇල කියලා. එතකොට ඇලහැර මහ ඇල කියන්නේ උතුරු පළාත් ඇල කියන්නේ දෙකක් නෙමෙයි එකමයි. මේක දකුණු පැත්තට එන ඇල හුරුළු වැවට වැටෙනවා. වම් පැත්තට එන ඇල ඒරු වැවට වැටෙනවා. ඒරු වැවෙන් ඒ වතුර
මහා කනදලාවට පාත් වෙනවා. මේක මේ ව්‍යාපෘතිය තියෙන එකක්. සජිත්තවිල්ල මෙහෙවිල්ල කියනවා, අනුරාධපුරතවිල්ල කියනවා. මිනිහා මේ අලුතෙන්ම මොනගහ කන්දෙන් ඒරුවකට වතුර ගෙනල්ලා මහ කනදලාවට දාලා වාඩි මාර්ගයේ තීල් වාඩි වතුරක් දීලා පානීය ජලයක් දෙනවයි කියලා. මෙයා නිකම් මේ අලුත්ම එකක් විදියට, එයා කරන එකක් විදියට එයා මෙතන කියනවා. ඒක නිසා සජිත් මහත්තයෝ, ඔයාව කැවිලා මෙහි කියන්න ඕනේ. මොනගහ කන්ද ජලාස ව්‍යාපෘති යටතේ මේක යෝජනාවලිය ඇතුලේ තියෙන එකක්. මේ මොඩගහකම්ද ජලාස ව්‍යාපෘතිය සාර්ථක කරාට පස්සේ ඒරු වැවට වතුර අනිවාර්යෙන් එනවා. ඒ වතුර මහකනදලාව වැවට අනිවාර්යෙන් පාත් වෙනවා. ඔයා ඔය කියන එක කොහොමත් එතකොට සිද්ධ වෙනවා. නිකම් මේ ගුණාතන් දන්න ලෑස්ති ඉන්න එපා ගොවි ජනතාව. ඊන ගොවියෝ දෙතන නා නිකන් ඡන්ද බලාගෙන පූජානන්දු ගන්න එපා. ඊවසරක් නෙමෙයි, මේ වෙනකොට තමයි කිලෝමීටර් 10ක ප්‍රමාණයක් තියෙනවා. තව කොන්ත්‍රාත් පිළිනමලත් නැහැ. මොරගහකන්ද ජලාස ව්‍යාපෘතිනි බෙන් කරපු සල්ලි හොරා කෑවා. අර පොහොර තහනම් කරලා චීනෙන් අසූචි පොහොර ගෙනල්ලා ඒවට වන්දික බණ්ඩක් මේ මොරගහකන්දට බෙන් කරපු සල්ලි පාවිච්චි කරුවා. නිකන් සාර්ථක ව්‍යාපෘතිය බඩපත් කරලා තියෙනවා. හොරකම් කරපු සල්ලි හරියට පාවිච්චි කරුවා නම් මොරගහකන්ද යෝජනා ක්‍රමයේ සාර්ථක ව්‍යාපෘතියක් විදිහට මේ වෙනකොට ඉවර කරන්න තිබුණා. එමනම් මේක තමයි අද තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි කියනවා අවසාන වශයෙන් මේ රජරට ගොවියන්, අනුරාධපුර ගොවියන්, මේ ගොවි ජනතාව, උතුරු පළාතේ ගොවියන් මුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි ජල ප්‍රශ්නේ. අද මේ කලාව වාසිතුව ගත්තාමත් මහ කන්න වගා කරනවා. නමුත් ජල කන්න ෂුවර්නේ. වඩ වඩා කරත් වගා කරන්නේ පිටමට. වී වගා කරන්න වතුර දෙන්නේ ගොඩබෝගොට වතුර දෙනවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් මේ ජල ප්‍රශ්නේ විසඳන්න ඕනි. ඔබ දන්නවද අපේ රටේ භූගත ජලය තියෙනවා ඝන මීටර් මිලියන 55. ඒ වගේම අතිච්ඡාද ජලය, ඒ වගේම භූගත ජලය මේ ඔක්කොම එකතු වුණාම ඝන මීටර් මිලියන 66,000කට වැඩියෙන් අපේ රටේ වතුර තියෙනවා. අවුරුද්දකට අපට වැස්සෙන් වතුර ලැබෙනවා ඝන මීටර් මිලියන, මිලියන කියන්නේ දසලක්ෂයක්. 1,30,000කට වැඩියෙන් වහිනවා. එමනම් අපේ පොළවේ අවුරුද්දකට වතුර එකතු වෙනවා, වතුර තියෙනවා ඝන මීටර් දසලක්ෂ, දසලක්ෂ ගොඩවල් 196,000. දැවැන්ත වතුර තොගයක් තියෙනවා. මේ සමස්ත වතුරෙන් අපි ප්‍රයෝජන ගන්නෙ කොච්චරක්ද? ඝන මීටර් 10,13,000යි. ඝන මීටර් 10,196,000ක් තියෙනවා. අපි ප්‍රයෝජන ගන්නේ මේකෙන් 13,000යි. ආන්ගේ 13,000න් කොටසක් තමයි කලාවැවේ තියෙන්නේ, නාට්‍යාදු වැවේ තියෙන්නේ, පදවි වැවේ තියෙන්නේ, රාජාංගන වැවේ තියෙන්නේ. එහෙනම් අපි ප්‍රයෝජන ගන්න වතුර තාමත් මල්පියයි. එහෙමනම් මෙන්න මේ වතුර අපි කළමනාකරණය කරගන්න ඕනේ. එදා අපේ පුරාණ මුතුන් මිත්තෝ එදා තිබුණු හිටපු ජනගහණයට සාපේක්ෂව, වගා කරපු බිම් ප්‍රමාණයට සාපේක්ෂව, එදා තිබුණු තාක්ෂණික දැනුම නුවණ ඥානි අනුව, එදා අපේ පුරාණ මුතුන් මිත්තෝ මේ කලාවැව වාගේ වැව් හදලා ඒ වතුර ටික කළමනාකරණය කරගත්තා. කලාවැවේ සිට තිසාබවට වතුර අරන් යන තාක්ෂණේ හඳුන්වා දුන්නා ඒ එදා. එහෙමනම් එදාට වඩා අද තාක්ෂණික ගුණාංග ඉස්සරහින් තියෙන්නේ. අද ජනගහණය වැඩි වෙලා අඩු භූමිකින් වැඩි අස්සන්නක් ගන්න ඕනි, තාක්ෂණෙත් එක්ක යන්න ඕනි. එහෙමනම් ලෝකෙ අනිත් රටවල් එක්ක ගත්තාම අපිට වතුර හිගයක් නැහැ. වතුර තියෙනවා. එහෙමනම් මේ තියෙන වතුර නිසි ලෙස කළමනාකරණය කරලා වතුර හිග තැනට වතුර වැඩියෙන් තියෙන තැනින් අරගෙන ගිහිල්ලා මේ වතුර ටික කළමනාකරණය කරන ගන්න වැඩි අපි කරන්න ඕනේ. මේක කරන්න තිබුණා. හැබැයි මේ පාලකෝ මට අත ගැහුවේ නෑ. මේ පාලකෝ අත ගැහුවා නම් අද අපේ රටේ ජල ප්‍රශ්නයක් එන්න විදිහක් නෑ. එමනොන් ওই தත්ත්වේ තුල මේ ජල ප්‍රශ්නේ බේරන්න ඕනේ. මේ වැව්වමුණු මේ හැම එකක්ම පුරවන්න ඕනේ. මම පුරවන්න පුළුවන්. එතන තාක්ෂණය ගේන්න ඕනේ.
යලමහ විතරක් නෙමෙයි මැද කන්නක් වගා කරන තැනට මේක කරන්න ඕනි, කරන්න පුළුවන්. එතෙන්ද මේක ගේන්න ඕනි. එක පාට මෙතින් දෙන්න බෑ. ක්‍රමානුකූල අපි එතෙන් දෙන්න ඕනි. අපේ රටේ ගත්තොත් එහෙම 150කට ආසන්න ප්‍රමාණයක් මහ කන්න පමණයි වගා කරන්නේ. යල කන්න වගා කරන්නේ. එමනම් අන්න ඒකෙන් පෙළෙන කොවි ජනතාවක් ඉන්න ප්‍රදේශයක් තමයි මේ. විශේෂම අනුරාධපුර දිස්ත්‍රික්ක ගත්තොත් ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නු දිස්ත්‍රික්කයක්. ඒ නිසා අපේ පාලනයක් යටතේ මේ ජල ප්‍රශ්නේ බේරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට අදහසක් තියෙනවා. අපි ඉතාදාල වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. අනිවාර්යෙන්ම මාලිමාවේ ආණ්ඩුව යටතේ අන්න ඒ වැඩපිළිවෙලට අපි අනිවාර්යෙන්ම අත ගහනවයි කියන කාරණේ මතක් කරමින් අවසාන වශයෙන් අපි තමුණාංශකින් ඉල්ලනවා. දැන් මේක තීරණාත්මක වෙලාවක්. දැන් පොහොට්ටුවට අපේක්ෂකව 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් රනිල්, අනිත් එක්කෙනා සජිත්. තව පොහොට්ටු වෙනුත් එක්කෙනෙක් දානවලු. පොහොට්ටුවේ පළුවක් රනිල් ළඟ, තව පළුවක් සජිත් ළඟ. පොහොට්ටුව වෙනමක් කැල්ලක් කෙනවලු. පොහොට්ටුවේ අපේක්ෂකව 3 දෙනයි. දැන් UMP සජිත් පාක්ෂිකයාට පුළුවන් මේ පොහොට්ටුවේ අපේක්ෂකව 3 දෙනකින් එක්කෙනෙකුට ඡන්දයක් දෙන්න. කාට දුන්නත් පොහොට්ටුවට තමයි. පොහොට්ටුවේ පාක්ෂිකයාට පුළුවන් පොහොට්ටුවේ 3 දෙනකින් එක්කෙනෙකුට ඡන්ද දෙන්න. UMP සජිත් පාක්ෂිකයාට පුළුවන් මේ 3 දෙනකින් එක්කෙනෙකුට ඡන්දයක් දෙන්න. ආන් එහෙම වෙන්න ඕනේ නැහැ කියලා හිතන මේ රටේ සකල විද අතීත අති බහුතර ජනතාව මේ වෙනකොට හොද බැඳගෙන ඉන්නවා මාලිමාවට ඡන්ද දෙන්න. ඒ නිසා අපි කියනවා මම මෙන්න මේක මතු කරන්න ඕනේ. මැදවච්චියෙන් එහා ඈත ඉපිට කිලෝමීටර් 12 15ක් ඈතට ගියා මමයි අපි සුසන්ත සෞදේ ඇතුළු අපේ කණ්ඩායම. වාහන වල යන්න බෑ. ඊට පස්සේ මෝටර් සයිකල් වල ගියා. මෝටර් සයිකල් වලත් යන්න බෑ. මෝටර් සයිකල් පැත්තකින් දින පයින් ගියා. හේන් ගොවිතන කරන ගොවි ජනතාව, අලි මිනිස් ගැටුමට මූණ දුන්නු ගොවි ජනතාව, ඊට පස්සේ ගලින් බිඳුනු වැව කියලා ගම හඳුන්වන්නේ ප්‍රසිද්ධ ගලින් බිඳුනු වැව නෙමෙයි. අපි ගියා බටු යායක් තිබුණා. බලු පත්තු කරුවා වගේ බටු ඉදිලා බණ්ඩක් පැහිලා හැමතැනම වගාලින් හදලා ඉතාමත්ම කටුක දුෂ්කර ජීවිත ගත කරන මිනිස්සු. ඒ ගියාට පස්සේ ජනතාව අපි ළඟට අවිල්ලා අපුව වැළඳගත්තා. ඇස්සල පඳුරු වැටෙනවා. මේ මාධ්‍යවල ගියා මේක. බටු අපිවයි මේ බටු කොටුව අතහැරලා විකුණන්න බෑ. විකුණන්න බෑ මිලක් නෑ. අපි එතනින් ධම්ම කොළඹට සම්බන්ධ වුණා. බටු කිලෝ එකක් කීයද? රුපියල් 300න් එහා. අපි දැන් බටු කොටුවක ඉන්නවා. අපේ සුසන්ත මල්ලි අපි කට්ටියම බටු කොටුව අතහැරලා කහ පාටල බටු ගැඩි බල්පත්තු කරනවා වගේ විකුණන්න බෑ. හැබැයි ඉතින් ධම්ම කොළඹට කතා කරන මාධ්‍ය ඉස්සරහ චෙක් කරගන්න කොට කොළඹ මාකට් එකේ බටු කිලෝ එක රුපියල් 300 පැනලා 400 කිට්ටු. මොකද්ද මේ විකෘතිය? මේ විකෘතිය වෙනස් කරන්න ඕනේ නැද්ද? මේ විකෘතිය වෙනස් කරන්න ඕනේ. මේ විකෘතිය වෙනස් කරන්න මාලිමාවට අපට සලස්මක් තියෙනවා, අපට වැඩපිළිවෙලක් තියෙනවා. ඒක නිසා මගේ ආදරණීය ගොවි අම්මා තාත්තගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබත් එක්ක ඔබගේ හේනට අවිල්ල ඔබගේ ගොවිපරට අවිල්ල කැකිලි ගෙඩිය චරස් චරස් ගාලා කාපුවයි විදිහට පිපිඤ්ඤ ගැටි කාපුවයි විදිහට ඔබත් එක්ක එකට බඩිරු කරලා පුච්චල කාපුවයි විදිහට තම්බල කාපුවයි විදිහට මඤ්ඤොක්කලේ තම් පුච්චල කාපුවයි විදිහට ඔබත් එක්ක ඔබ හේනට අවිල්ල බණ්ඩක්ක කරල දළු බණ්ඩක් කකරලා චරස් චරස් ගාලා කාපෝයේ විදියට හේනට ඇවිල්ලා පැලට ඇවිල්ලා ගහ උඩ පැලේ පය ගණන් ගත කරපයි විදියට හේනේ පැලේ පැල් බත හේන් බත කාපෝයේ විදියට ඔබත් එක්ක දුක සැප බෙදාගත්තු මිනිස්සු විදියට අලි ප්‍රශ්නේදී සට්ටුගේ ප්‍රශ්නේදී ඔබත් එක්ක එකට ජීවත් වෙන මිනිස්සු විදියට ඔබේ පොහොර තහනම් කරනකොට ඒ තහනම ඉවත් කරන්න කියලා සටන් කරපු මිනිස්සු විදියට මේ ලබන පළවෙනිද අපි ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ. ඒ ඔබ වෙනුවෙන් ඊ 17 වෙනිද අපි ඉති වැලිමඩ උසාවියේ. ඒ ඔබ වෙනුවෙන් සටන් කළලා අරගල කළලා අපිට වැටිච්ච නඩු
අනිත් පැත්තෙන් ඔබ වෙනුවෙන් අපි දාපු නඩු එමනම් නඩු පිට නඩු වට්ටගෙන ගුටි කාගෙන බැට කාගෙන අපි ඔබත් එක්ක ජීවත් වුණා. ඔබගේ හෘද සාක්ෂිය අපට හොඳට දැනෙනවා. මේ සුසන්දලට හොඳට දැනෙනවා. එමනම් ඔබ හදවත කියවන්න පිණිස් පුළුවන් මිනිස්සු විදිහට ආදරණීය ලෙස ඔ මෙරට සියලුම ගොවි ජනතාවගෙන් ඉතාමත්ම ගෞරවාන්විතව ඉල්ලා සිටිනවා. ගොවියගේ හදවත තේරුම් ගත්තෝ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බිහිවෙච්ච තබුත්තේගමින් බිහිවෙච්ච ගොවියෙක්ගේ පුතෙක් වෙච්ච මෙරටේ කෘෂිකර්ම ඉඩම් පසු සම්පත් වාරිමාර්ග ලොකු අමාත්‍යංශේ පාලනය කරපු දාසක් මහබෝ ප්‍රතිසංස්කරණය කරපු වේරගල ජලාශය දතුරු ජලාශය වාගේ මහා දැවන්ත ජලාශ ඉදිකරන මූලික වෙච්ච කෘෂි කර්මාන්ත පිළිබඳ හසල දැනුමක් තියෙන අදහසක් තියෙන නායකයෙක් තමයි සැප්තැම්බර් 22 මේරට බාරගන්න සූදානමින් ඉන්නේ. එමනම් අන්නෙත් එක්ක බිල්ලා සිටිනවා රජ රට අපේ ආදරණීය ගොවි ජනතාවගෙන් ගොවි අම්මා තාත්තගෙන් ලබන 21 වෙනිදා සැප්තැම්බර් මාසේ විහලම යන්න අනුරාධපුර කියන්නේ ගොවි බිමක් 75%කට එහා ඡන්ද පෙට්ටිවලට ඡන්දවලින් මාලිමාවේ ඡන්දවලින් 75%කට එහා පුරවණ්ඩා පුරවලා මාලිමාව ජයග්‍රහණ කළවණ්ඩා විජයග්‍රහණ කළවණ්ඩා ඒ සඳහා තමු නාන්සලාට ධෛර්ය ශක්තිය ප්‍රාර්ථනා කරමින් අපි තමු නාන්සගෙන් සමුගන්නවා. සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.